අරණේද බලමු එතන යන වෙදීමක් වෙනවා 24 වෙදීම 4 සමානයි ලඝු පහේ පාදයට මේ මෙතන ಗುಣ කිරීමක් තියෙන්නේ නේද එකතු කිරීමනේ තියෙන්නේ يعني දෙක ಗುಣ කිරීම x අකුර දැන් ලඝු අයින් වෙලා යනවා ඉතුරු වෙන්නේ 24 වෙදීම 4 සමානයි දෙක ಗುಣ කිරීම x උදේ 24 හරියටම 4ෙන් බෙදෙනවා හයයි නේද 24ට 4 ඒවා දෙක ಗುಣ කිරීම x දැන් ಗುಣ කිරීම දෙක අයින් කරන්න බෙදීම දෙකක් තාම එහෙනම් උදේ මේකටත් එනවා x සමානයි 3යි කියලා 3 ඔව් මේකෙත් උත්තරේ වෙලා තිබා කට්ටිය good එහෙනම් ওই විදිහටයි මේ සමීකරණ යක් දුන්නොත් විසඳන්න වෙන්නේ තව පොඩ්ඩක් බලන්න වෙලාව නම් හරි මම මන්ට මේවා කරන්න ඔය පිටුවේම ඒ කියන්නේ 8 වෙනි පිටුවේ මිශ්‍ර අභ්‍යාසයේ 3 වෙනි ගාන තියෙනව නේද මිශ්‍ර අභ්‍යාසයේ 3 වෙනි ගාන අර සත්‍යාපණය කරන්න කියලා අන්න එක පළවෙනි ගාන චුට්ටක් බලන්න සත්‍යාපණය කරන්න මොකද්ද මේ සත්‍යාපණය කරන්න කියන්නේ වම් පැත්තේ දකුණු පැත්තේ ඒ දෙකටම එකම උත්තරයක් එනවා කියලා පෙන්වන්න කියලායි සත්‍යාපණය කරන්න කියලා කියන්නේ. ඔකේ පළවෙනි ගාන චුට්ටක් හදමින් ඉඳී බලමු. මේ බලන්න. දැන් පළවෙනි ගාන තියෙන එක අර භාග සංඛ්‍යාවක් තියෙනවනේ. ඒ හින්දා මම මේක ගත්තා. ලඝු A පාදයට 9 බෙදීම 10. හරි? එකතු කිරීම ලඝු A පාදයට 25 බෙදීම 81 භාග සංඛ්‍යාව විදිහට දෙන්නේ සමානයි ලඝු A පාදයට 5 අඩු කිරීම ලඝු A පාදයට 18 නේ සත්‍යාපණය කරන්න සත්‍ය බව පෙන්වන්න සමාන ලකුණින් දෙපැත්ත සමානයි කියලා එහෙනම් පුතේ මුලින්ම වම් අත පැත්ත ගමු වම් අත පැත්ත right නතර වම් අත පැත්තේ තියෙනවා පුතේ මේ බලන්න ලඝු A පාදයට මෙතන 10 9 එකතු කිරීම ලඝු මේ භාග සංඛ්‍යාවක් තියෙන්නේ හරි A පාදයට 81 25 පුතේ මේ වම් පැත්තට ලඝු ගණක නීතිය දාන්න බලමු වම් පැත්තේ ලඝු ගණක නීතිය දාපුවාම එන උත්තරය එකතු කිරීමක් නේද තියෙන්නේ මෙතන ඒක එකතු කිරීම ලියන්නේ අපි ගුණ කිරීමක් විදියටනේ එහෙනම් මේ බලන්න ලියන විදිය ලඝු A පාදයට 9 බෙදීම 10 නැත්නම් 10 න් 9 එකතු කිරීම වෙනුවට ගුණ කිරීම 81 න් 25 අර භාග සංඛ්‍යා ගුණ කිරීමක් විදියටම ලියන්න අපි භාග ගුණ කරන්නේ පුතේ ඒ විදියමයි 10 න් 9 එකතු කිරීම කියන්නේ ගුණ කිරීම 81 න් 25 අපි මෙතන සුළු කරමු ඔව් ගැටලුවක් තියෙනවද මේකේ? කටුනේ තියෙනවා. ආ කැඩි කැඩි ඇහෙනු පුතේ. අයියා. ක්ලාස් පුතේ. මැසේජ් එකක් දාන්න පැහැදිලි මදි. මා කියන එක. අනේ මෙතන තියෙන්නේ පුතේ භාග සංඛ්‍යා දෙක මෙතන එකතු කිරීම නේද එකතු කිරීම මේ විදිහටම ಗುಣ කිරීමක් විදිහට ගන්න. හරි එකතු කිරීමක් ಗುಣ කිරීමක් විදිහට ලියන්නේ. අදැම් පුතේ මේකේ උඩයට කපුව නේද ಗುಣ කරද්දි. ලේසි නැත්තම් වැඩි කර කර ඉන්න එපා. 9ට 9 ව 1යි 81ට 9 ව 9යි. හරිනේ? 10යි 25යි 5ෙන් කැපෙනවානේ. 10යි 25යි 5ෙන් කැපෙන හින්දා
දහයට පහේවා දෙකයි විසි පහට පහේවා පහයිනේ දැම් බලන්න ඉතුරු වෙනවා ලඝු ඒ පාදයට දෙ මෙතන දෙකින් එක ගුණ කිරීම නවයෙන් පහනේ අද වැඩි කරලා උත්තරේ ගම් ලඝු ඒ පාදයට දෙවරක් 9 18යි පස්වරක් 1 5යි ඔන්න ආපු උත්තරේ පුතේ වම් පැත්තේ ලඝු ඒ පාදයට 18න් 5යි කියලා ආවා දකුණු පැත්තෙත් ඔහොමම උත්තරයක් දෙන්නේ අදලා බලන්න මෙන්න වම් පැත්තේ ආපු උත්තරය ඔන්න ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එක වම් පැත්ත එහෙනම් දකුණු පැත්තත් හදලා පෙන්නන්න පුතේ ඊළඟට දකුණු අත පැත්ත දකුණු අත පැත්තේ දුන්නේ ලඝු ඒ පාදයට පහ අඩු කිරීම ලඝු ඒ පාදයට 81 කියලා. එතකොට අඩු කිරීමක් ලියන්නේ පුතේ බෙදීමක් විදියටනේ. ලඝු ඒ පාදයට පහ බෙදීම 81 නෙමෙයි මෙතන 18 නේද? සෝරි. ලක්කම් දෙක මාරු වෙලානේ. 18. ඒ පාදයට 18 නේ දෙන්නේ. මෙතනත් 18. ආ. දැන් මොකද කියන්නේ? හරි නේද? ආ වම් පැත්තට එන උත්තරේයි දකුණු පැත්තට එන උත්තරෙමයි. වම් පැත්ත සුළු කරපුවාම එන්නේ ලඝු ඒ පාදයට 18න් 5 කියලා. දකුණු පැත්ත සුළු කරපුවාමත් එන්නේ ඒ පාදයට 18න් 5යි කියලා. එහෙනම් වම් පැත්තයි දකුණු පැත්තයි දෙපැත්තම සමානයි. ඔන්න එනම් සත්‍යාපණය කරාපු දෙන්නේ. ඔය යටින් සේක ජොක් කියලා දෙන්නකෝ. ආයි. හරි. යටින් ලියන්න පුතේ එතකොට වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත කොතනද ලෝචන ගැටලුව තියෙන්නේ සේ මුල හරියවයි ආ ඉතින් පුතේ මේකේ මුලින් කියන්නේ මේ සත්‍යාපණය කරනවා කියන එකේ අර්ථය සමාන ලකුණෙන් දෙපැත්ත සමානයි සමානයි කියන එක නෙමෙයි මේකේ අර්ථය නේ මේ දෙපැත්තේ එන උත්තර දෙක එකයි කියලා පෙන්වන්න ඕනේ එතකොට මුලින්ම ගන්නේ සමාන ලකුණෙන් එක පැත්තක් මුලින්ම ගන්නවා. එතකොට මම ඒකට තෝරගත්තා වම් අත පැත්ත. වම් පැත්තේ තියෙන්නේ පුතේ ලඝු ඒ පාදයට 10න් 9 එකතු කිරීම ඒ පාදයට 81න් 25 කියලානේ. දකුණු පැත්ත ගත්තේ නැහැ. වම් පැත්ත විතරයි ගත්තේ. මේකට ලඝු ගණක නීතිය දානවා. මෙතන තියෙන එකතු කිරීමක් නේද පුතේ? ඔව් සර්. එතකොට එකතු කිරීමක් ලියන්නේ කොහොමද අපි? ලඝු වල ගුණ කිරීමක් ගුණ කිරීමක් විදියට. ඒක තමයි මෙන්න මෙතන කරේ. ලඝු ඒ පාදයට 10න් 9 එකතු කිරීම වෙනුවට ගුණ කිරීම 81න් 25. 81න් 25 කියලා ලියන්න. මෙතන පුතේ නිකන් සාමාන්‍ය අර භාග සුළු කිරීම උඩ යට කපා ගත්තා වැඩි කරලා උත්තරේ ගන්න. 9ට 9 වයි. හරි සර්. 9 වම 9. එතකොට මේක පහෙන් බෙදුවා. හරිනේ? දෙවරක් 9 18. වම් පැත්තට උත්තරේ එන්නේ පුතේ මේක. එහෙනම් ඊළඟට බලනවා දකුණු පැත්තටත් ඕකම එනවද කියලා. දකුණු පැත්තේ දීලා තිබ්බේ මෙන්න මෙහෙමනේ. ඒ පාදයට පහ අඩු කිරීම ඒ පාදයට 18 කියලා. අපි දන්නවා අඩු කිරීමක් ලියන්නේ බෙදීමක් විදිහට කියලා. ලඝු ඒ පාදයට පහ බෙදීම 18 කියලායි ලියන්නද. ඒතර බලන්න දෙපැත්තට මෙන්න එකම જાතියේ දෙකක් නේ. ඒතර දෙපැත්තෙම තියෙන එකම જાතියේ දෙකක් නිසා වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. ඔන්න ඕක තමයි සත්‍යාපණය කරනවා කියන එකේ අර්ථය. සමාන ලකුණෙන් දෙපැත්ත සමානයි කියලා ඔප්පු කරන එක දෙපැත්තෙන් තමයි එන්නේ එකම අගයක් කියලා ඔප්පු කරන එක. හරිද ළමයි? හරි සර්. ආයි තවල ඉනා ඉන්නවද? මෙන්න මේ ගණන ගෙදරින් හදන්න ඕන. දෙන්නම්. ආස ඒකෙම තුන්වෙනි ගාන හදන්න කියලා කියනවා. ඒකෙම තුන්වෙනි ගාන. ඒ කියන්නේ රෝමිලක්කම් තුන අර. ආ. හරි හදමු. ඇටලුවක් නැහැ. ඒකෙම තුන්වෙනි ගාන හදන්න ඕන පොදි. තුන්වෙනි ගාන
බලමු තුන්වෙනි ගානේ තියෙන්නේ පුතේ ලඝු 10 පාදයට දෙකනේ එකතු කිරීම ලඝු 10 පාදයට තුන ආ හොඳයි පුතේ අය එක දාපේක මෙතන අඩු කිරීම එක ඒකට ලඝු නෑනේ එහෙට ලඝු කියලා ගන්න නෑ හරි සමානයි ලඝු 10 පාදයට 0.6 පොඩ්ඩක් වෙනස් නේද වම් පැත්තයි ලකුණු පැත්තයි බලමු වම් පැත්තේ උත්තරය අරගෙන බලමු අරකම එනවද කියලා නේ වම් පැත්ත හරි දකුණු පැත්ත හරි හදලා බලමු මුලින්ම ගම්බුතේ වම් පැත්ත වම් අත පැත්ත ලඝු 2.10 පාදයට 2 කියලා දෙන්නේ නේද එකතු කිරීම ලඝු 10 පාදයට 3 මේක නිකම්ම අඩු කිරීම එකතු හරි දැන් බලන්න එනවා ලඝු පුතේ දැන් ලඝු ගණක නීතිය දාන්න පුළුවන් මේ ලඝු කියන එකට විතරයිනේ මේ ඉලක්කමට ලඝු ගණක දාන්න බෑ මේකට ලඝු කියන එක දීලා නැහැ නේද ගානේ අපි බලමු උත්තර දෙක සමාන වෙනවද කියලා ලඝු ගණක නීතිය දාන්න පුළුවන් මේ පළවෙනි දෙන්නට විතරයි අඩු කිරීම තිබ්බට මේක බෙදීමක් විදියට යටට ගන්න බෑ මොකද මේකට ලඝු කියන වචනේ නැති නිසා ඒක පූර්ණ සංඛ්‍යාවක් ඉලක්කමක් එහෙම නැත්නම් අපි කියන නිකිලයක් ඒයි ඒක මුකුත් කරන්න එපා ලඝු නෑ ඒක ලඝු 10 පාදයට 2 වැඩි කිරීම 3 කියලා නේද ලියන්න වෙන්නේ හරිනේ අතුර ඒකට විතරක් ලඝු ගණක නීතිය දැම්මා අඩු කිරීම 1 කියන එක තියෙනවා දැන් පුතේ මෙතන උත්තරේ හැදෙනවා ලඝු 10 පාදයට 2වරක් 3 6යි කියලා ඒක හරිද රයිට් දැන් මේ මෙතන තියෙනවා පුතේ අඩු කිරීම 1 කියලා ඒකට ලඝු නෑ අපිට දකුණු පැත්තේ උත්තරේ තියෙන 0.6යි කියලා මේකට ලඝු නෑ මේකේ බෑනේ කොහොමද මේකට ලඝු නැති උත්තරයක් නෑනේ මේ ලඝුත් එක්කමයි තියෙන්නේ එක කියන එක ලඝු විදිහට කියන්න පුළුවන් කාටද පාදයේ සමාන වෙන්න උත්තරේ එක වෙන්න කාටද ගන්න පුළුවන් ලඝු ගණක හොඳට මතක නම් කියන්න මුලින්ම කරා උත්තරේ එකයි කියලා එන්නේ කොහොමද කියලා බිඳුව उत्तर बिंदुद दर्शक लघुवल एल पी मुदी लघुवल एल इनते पादयाई मैंने मेतन तीन इलाकम दिखम इकम इकतीन एहे पादेट पहे लघु गण के දෙකේ පාදයට දෙකේ ලඝු ගණකය තමයි එක කියන්නේ. එහෙම නේද එන්නේ? එහෙනම් ඒ විදිහට හිතුවොත් පුතේ මෙතන එක කියලා එන්නේ මේක 10 පාදයට නම් යන්නේ පුතේ. එහෙනම් කොහමද ඔක ලියන්න වෙන එක කියන එකට? ලඝු 10 පාදයට පාගේ ලඝු ගණකයද? 10ක ලඝු ගණකය. මනේ දෙන්න 10 පාදයට 10 ලඝු ගණකේ නේද එකයි කියලා. ඒතර මම අර 1 කියන එක වෙන්නට ඔන්න ලඝු වලින් ආදේශ කරා. 10 පාදයට 10 ලඝු ගණකේ. තේරෙනවද කරපු වැඩේ? 10 පාදයට 10 ලඝු ගණකේ කියලා දැම්ම අර 1 කියන එකට. 1 කියන්නේ 1 මේක සමානයිනේ. ඇයි මම මේක 10 පාදයටම ගත්තේ? අනිත් ඒවත් යන්නේ පුතේ කීයේ පාදේර නිසා? 10 පාදේ. අනිත්‍යව 10 පාදේින්ද තමයි 10 පාදේ කියලා ලියන්නේ. නැත්නම් ඉතින් මේක අපිට අඩු කරන්න බෑනේ පුතේ. වෙන එකක් දැම්මොත් එහෙම. හරි. එහෙනම් අඩු කිරීමක් ලියන්නේ කොහොමද පුතේ? දැන් ආයි නීතිය දාමු මෙතෙන්ද. බෙදීමක් නේ. ලඝු 10 පාදයට 6 බෙදීම 10. හරිද පුතේ ලියපු ක්‍රමය? අඩු කිරීමක් තියෙන්නේ බෙදීමක් විදිහට. ආ. ඉතින් 6 10ෙන් බෙදුනහම කීයද? උත්තරේ 0.6 දැන් හරිනේ පුතේ
ඔන්න වම් පැත්තේ තව 0.6යි කියලා දකුණු පැත්තේ 0.6යි නේ ඕන අර නේද එහෙනම් එහෙනම් උත්තරේ ලියනවා වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත නේද සත්‍යාපනය කරන්න කිව්වා स्क्रीन शॉट मैंने मेगा नो ना बोला एक्सप्रेशन हाँ मैं बोला मम्मी का नोट का दान ना समाहरण एक्सप्रेशन शॉट गान मेरी वहाँ करी तीनों में नांग मम्मी का दान ना रूप के लिए तो डेकिंग बाला खाने का नाम ना ब्लाकुरु करेगा ना हरी मैं देवी नहीं गाना स्क्रीनशॉट गहन वेरी आई देवी गान ईट पे हदमूट मे इतराती बल अनेट से गुडाकेवा पाड़ देखे मदमा दी देवी कोट से देखे मदमा ये मेक दहावेनी गाना ग्रूप गेट दहावी गान විහිංගි මම යවන්න විහිංගි ලොග් ගුනේ කොහොමද කරන්නේ මට ඒක අමුතු නා ගෲප් එක නෑ කියලා සර් මට ලින්ක් එක එව්වා එක දවසක් ආ මම කලින් එව්වනේ නේද ඒකෙන් නේද හරි විහිංගි මම යවන්න හරි මේක හදන්න ඕනේ නෑ 10 වෙනි ගානයි අයි ඊට පස්සේ देवनी पेपर देवनी कोट सत्ती है ना मे हमी हाँ घंटा मैंने दास प्रश्न अरे दहावनी गाना दान के दाना दास गाई අදන් දින තුර අපේ අනිත්‍ය වපුතේ මේ ඊළඟ දවසේ ලඝු ගණක දෙකක් කරලා ඔය සේරම එකට අපි ගණන් ටික හදාගෙන යමු දෙවෙනි කොටසේ ගන්න. ඒතර මේකෙත් තව ගණන් එනවා මේ පේපර් ප්‍රශ්නවල අපි ඒවත් බලමු. හරි නේද 16 10 වෙනි එක දාන්න තුනේ ආයි. එන 10.